පළමුවන දේව ප්‍රකාශනය රාජාවලිය පළමුවන පොතෙන් උපුටාගත් පාඨයකි. ඒ කාලයේදී ජෙරොබෝවම් ජෙරුසලෙමෙන් පිටතට යන කල අලුත් සරුවක් පුරවාගෙන සිටි ශිලෝහි අහියා නම් දිවසිවරයාට ඌ මගදී සම්භවිය. ඒ දෙදෙනා පමණක් කෙතේ සිටියෝය. අහියා තමා ඇද සිටි අලුත් සළුවගෙන කෑලි දොළොසකට ඉරා ජෙරොබෝවම්ට කතාකොට මෙසේ කීය. ඔබ කෑලි දහයක් ගන්න. මන්ද ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ මෙසේ වදාරණ සේක. මම සලමුන්ගේ රාජ්‍ය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි. එක ගෝත්‍රයක් මාගේ මෙහිකරු දාවිත් නිසාත් ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරා ගන්නා ලද නුවරවන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේය. මෙසේ අද දක්වා තිබෙන පරිදි ඊශ්‍රායෙල්වරු දාවිත්ගේ වංශයට විරුද්ධව කැරලි ගසන්නට වූහ. දේව වචනය මෙසේය. ශුද්ධවර මාක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. යලිත් උන්වහන්සේ තීර්පෙදසින් පිටත්ව සිදෝනිය මැදින් ගොස් දෙක පොලිස පෙදෙස පසුකොට ගලීල මුහුද ළඟට පැමිණිසේක. එකල සෙනග වික්කල් බීරෙකු උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් හුදක්ම ඉල්ලූහ. උන්වහන්සේ ඔහු සමූහයක් කෙරෙන් වෙන්කොට ඉවතට ගෙන ගොස් ඔහුගේ කන්වල උන්වහන්සේගේ ඇඟිලි බහා කෙලගසා ඔහුගේ දිව ස්පර්ශ කළසේක. ඉන්පසු ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා එප්පාතායයි ඔහුට වදාළසේක. එහි අර්ථය ඇරේවා යනුයි. එවිට ඔහුගේ කන් ඇරි දිවේ බැඳුම ලිහි ඔහු පැහැදිලි ලෙස කතා කළේය. ඒ බව කිසිවෙකුට නොකියන්න උන්වහන්සේ ඔවුන්ට අනදුන් සේක. එහෙත් උන්වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක්ද ඔහු එපමණටත් වඩා එය පතල කළහ. එය ඇසුවෝ අතිශයෙන් මවිතව උන්වහන්සේ හැම දේම යස ලෙස කරන සේක. බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලසා දෙන සේකැයි කීහ. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. කෙනෙක ජීවිතයේ ලොකු අසරණකමකට වැටෙනවා. කෙනෙක්ට ඇහෙන්නේ නැත්තම් බිහිරිභාවය තිබුණොත්, බිහිරිභාවයක් තියෙද්දි ඒ බිහිරිභාවය නිසා යාට බාහිර පරිසරයෙන් දෙන අදහස් වලට වචන ගලප ගන්න බැරි වෙනවා. ඇහෙන්නේ නැති නිසා පිළිතුරු දෙන්න බැරි වෙනවා. ඒතකොට ගොළු භාවයක් එනවා. බිහිරි භාවය සහ ගොළු භාවය බොහොම ළඟ ළඟ යන දෙයක්. මේ බිහිරි භාවයත් එක්ක අදවසේ වචනය තුල මාක්තුමා සඳහන් කරන විකල් බිහිරෙකු, මානසික සුවතාවයක් නැති බිහිරෙක් කියනවා. බිහිරෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අනි ඉල්ලනවා සුවපත් භාවය දෙන. ඔහු වෙතට උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත්තබන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලීය. ඉල්ලලා උන්වහන්සේ කියනවා, උන්වහන්සේ එක දෙයක් කරනවා. උන්වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන්කොට ඉවත් කොටගෙන ගොස් අන්න හැමවලේම ස්වාමීන් වහන්සේ දුර්වල කෙනාව ලැජ්ජාවට පත්වෙන ආකාරයේ තත්ත්වයකට ගේන්නේ. මේ මිනිස්සයා විකල් බිහිරෙක්. ස්වාමීන් වහන්සේට තිබ්බ සෙනග මැද තියලා සුවපත් භාවයට පත් කර. නමුත් ඒගොල්ලෝ ඉල්ලීමක් කරද්දි, මෙයාව සුව කරලා දෙන්න කියද්දි වචනය තුල මාක්තුමා කියනවා උන්වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන්කොට ඉවතට ගොස් ඉවතට අරන් යනවා. ඒ
ඊට පස්සේ කියනවා කන්වල උන්වහන්සේගේ ඇඟිලි බහ කෙලගසා ඔහුගේ දිව ස්පර්ශ කළසේක. කෙලගසා දිව ස්පර්ශ කළසේක. දිව්‍යන් වහන්සේගේ පෞද්ගලික ලෙංගතු ස්පර්ශය. කෙල කියන්නේ මනුෂ්‍ය ශරීරයේ තිබෙන බොහෝම මනුෂ්‍යයට කිට්ටු සංඝටකයක්. උන්වහන්සේ දෙවිය දේවත්වයේ ස්පර්ශය කන්වල ඇඟිලි දානෝ ඇඟිලි බහනෝ ඇඟිලි බහ කෙලගසා ඔහුගේ දිව ස්පර්ශ කළසේක. බැමි ලෙහඬ දේවත්වයේ සම්පූර්ණ මුළුමනින් ස්වාමින් වහන්සේගේ ස්පර්ශය ලබා දෙනවා මේ පුද්ගලයා අවසුවපත් කරන්න. ඉන්පසු ඔහු ස්වර්ගයේද උන්වහන්සේ ස්වර්ගයේ දෙස බලා සුසුම්ලා එපාතා ඔහුට වදාළසේකෙහි අර්ථය නම් ඇරේවා යනුයි. ඒ නිසා ජීවිතේ අපෙත් ඇතුළු ශාරීරිකව ගොළු ශාරීරිකව බිහිරියුන් නැතුවට අපි ගොඩක් දේවල් ගැන බිහිරන් විදිහට ඉන්නවා, ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ගොඩක් ප්‍රශ්නව කියනකොට අපිට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. අපි ගණන් ගන්නේ නැති තත්ත්වයන් තියෙනවා. කතා කරන්න නැති තැන් තියෙනවා. කතා කරන්න ඕන තැන්වල කතා කරන්න නැති ගොළුවන් වගේ ඉන්න තැන් තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට යාඥා කරමු හරි තැන, නිවැරදි තැන කතා කරන්න, නිවැරදි දේ සවන් දෙන්න. අපේ මේ කන් දෙක අපගේ කටවල් මුඛ විවෘත කරන්න එපාතා. උන්වහන්සේ කියන්නේ එපාතා ඇරේවා කියලා. ඒ නිසා මේදී අපි ඉල්ලන්න ඕනේ දෙවියන්ගෙන් හැම වෙලෙම අපේ නිවැරදි තැනට නිවැරදි වෙලාවට කතා බහ කරන්නට, නිවැරදි දේ සවන් දෙන්නට. අපි දෙන්නේ නැතුව වහගෙන ඉන්නවනම්, බිහිරන් වගේ ගොළුවන් වගේ ඉන්නවනම්, යම් කිසි අධ්‍යාත්මික බිහිරි භාවයකින් අධ්‍යාත්මික ගොළු භාවයකින් ඉන්නවනම් උන්වහන්සේගේ ස්පර්ශය තුළ ඒවා ඇරෙන්න කියලා අද දවසේ අපි ඉල්ලමු ස්වාමීන් වහන්සේ. ඉන් පස්සේ උන්වහන්සේ කියනවා ඒ දේ කියන්නට එපා කියලා. ඊට පස්සේ උන්වහන්සේ හැමදේම යස ලෙස කරනසේක. බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලස්වනසේක. අපේ ජීවිතයේ තිබෙන්නා වූ සෑම අධ්‍යාත්මික ගොළු භාවය අධ්‍යාත්මික සත්‍යයට සාක්ෂි දරන්නට, ඇත්ත කතා කරන්නට, ඇත්ත දේ අහන්නට, නිවැරදි දේ අහන්නට, යහපත් දේ පිරිසුදු දේ අහන්නට ගොළු වෙලානම් වැහිලානම් ස්වාමීන් වහන්සේ යස ලෙස ඒ හැමදේම කරලා දෙනවා. ඒ විශ්වාසය තුළ ආඥා කරමු අපගේ ජීවිතත් විවෘත කරන්නට කියලා. එපාතා ඇරේවා කියලා අපි අද දවසේ ස්වාමීන් වහන්සේට ආඥා කරමු. ආමේන්.